අයිබෝවන් අද මම පෑන් පේජ් එකේ සහ YouTube නාලිකාවේ මගේ මිතුරු මිතුරන් වෙනුවෙන් බලන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කුජ දසවැන්නේ තැන්පත් වීම තුලින් ඇතිවන තත්ත්වයන් පිළිබඳව සාරාංශ කරලා කෙටි විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කුජ 10යේ අයගෙන කතා කරොත් මේ රටේ ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්න කුජ 10යේ මෛත්‍රීපාල සිරිසේනයි චන්ද්‍රිකා කුමාරතුංගයි. ඒ වගේම කුජ 10යේ හිටපු කෙනෙක් තමයි සනත් ජයසූරිය. එයාගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක වාර්තා පිටේ ලෝක වාර්තා තිබ්බ සනත් ජයසූරිය. පාස්ත බ්ලාස්ටර් කියලා නමකුත් දැම්මනේ. ඉතින් මේ කුජ 10යේ කෙනෙකුගේ සාමාන්‍යයෙන් බලවත් භාවය කොච්චරක්ද කියනවන්නම් කුජ 10යේ නිසා චන්ද්‍රිකා කුමාරතුංගගේ පියා SWID බණ්ඩාරනායක මිය ගියා සාහසිකයෙකුගේ වෙඩිපහරේ. ඒ වගේම තමන්ගේ ස්වාමිය අවුරු 42 විජය කුමාරතුංග නැති වෙනවා. කුජ 10 එච්චරට බලවත් ක්‍රියා මල්ල රජකම ගන්න අය හැටියට තමයි අතීතයේ ඉන්දියාව වගේ රටවල මේක හඳුන්වලා තියෙන්නේ. ඉතින් කුජ 10 කියන්නේ ඒ තරම් බලවත් ග්‍රහ පීඨීමක්. මේ ජම්මපත්‍රයේ මේ ග්‍රහයෝ රාහු කේතු එක 9 දෙනෙක් ඉන්නවා. මේ 9 දෙනාගෙන් ඇතිවන තැන්පත් වීම ග්‍රහ රාශිවල තැන්පත් වීම තුළින් කුජ 10 තැන්පත් වීම තරම් බලවත් වෙන ග්‍රහ තැන්පත් වීමක් නැති තරම් කියලා තමයි කියන්න වෙන්නේ. පුරාණ ආචාර්යවරු මේක තමන්ගේ දිව්‍ය ඥාණයෙන් හරියට දැකපු දෙයක්. ඉතින් මම කුජ 10 උපන් අයගේ විශේෂයෙන් කුජ ග්‍රහය යෝගකාරක වෙලා දසවැන්නේ හිටියොත් උච්චික මේෂ ලග්න ඒ වගේම ධනු ලග්න කටක ලග්න මීන ලග්න වලට කුජ යෝගකාරක ග්‍රහයි. ඒක නිසා කුජ වගේ කුජ යෝගකාරක කෙනෙකුගේ කුජ උප්පත්තියේ දසවැන්නේ තැන්පත් වෙලා හිටියොත් ඒ කුජ දසාවක් ලබනවා නම් ඔන්න ඔතනයි වැදගත්. ඒ දසාවල් ලබනවා නම් නොසිතූ දේවල් ලබා ගන්න පින පෑදෙනවා. මේ එකම පුණ්‍යස්ථානාධිපතියත් කේන්දරේ බලවත් වුණොත් එතන ලොකු දෙයක් සිද්ධ වෙනවා. කොටින්ම මේ ලග්නාධිපතිය බලවත් වෙලා පුණ්‍යස්ථානාධිපතිය කේන්දස්ථානකෝ ත්‍රිකෝණස්ථානක තැන්පත් වීමෙන්නේ ප්‍රධානම ධන යෝගය හැදෙන්නේ ලක්ෂ්මී යෝගය හැදෙන්නේ. ඉතින් ඒ නිසා මේ මම අද කියලා දෙන්න යන්නේ මේ අපේ ආධුනිකයන්ට මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයට. කුජ දසවැන්නේ තැන්පත් වීම නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳව සාරාංශ කරලා සඳහන් කරනවා. විශේෂයෙන් දසවැන්නේ කුජ සිටනායකගේ මහා දසාව ලැබුණ නොවර්දාම සියලු යස ඉසුරු ලැබෙනවා කියලා තමයි සිවරයන් වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ. උසස් වීමේ අධික ආශාවක් ඇති වෙනවා කුජ 10 ඉන්න අයට. රජවරුන්ගේ කේන්දරවල කුජ 10 සිටෝ ඒ දසා කාලේ ලබනවන්න වෙනත් රාජ්‍ය අයිති කරගන්න යුද්ධ වදිනවා. ඔන්න ඕක තමයි එක්තරා හේතුවක්. ඒ වගේම කුජ 10 අය මහා ආඩම්බර අය කියලා සඳහන් කරලා තියෙනවා. ආය මොකුත් බැරි නා අනුන්ගේ ඇදපළු දුhari බලනවා. එහෙම තමයි කියලා තියෙන්නේ. එතකොට මේ කුජ දසවැන්නේ සිටිනකොට ඕනම වැඩකින් ජය ගන්න පුළුවන් ලාභ ලබන්න පුළුවන් තත්ත්වයක් පෙන්නුම් කරලා තියෙනවා. අනුන්ට මොන වුණක් කමන්නේ තමන්ට මේ ලෝකේ ප්‍රධානත්වයට එන්න ඕන කියා තද ආශාවක් ඇති වෙනවම තමයි. ඉතින් සිටිය නොහැකි තරමට උසස් සත්‍යයකට පත් වෙනවා කියලත් පවසලා තියෙනවා.
කුජ මහදසාව ලැබුවම බොහෝ ඉඩකඩම් දීපල වතු පිටි ලැබෙනවා. දැන් බලන්න චන්ද්‍රිකාවේ කුජ 10 අමර බණ්ඩාරනායක කලින්ම මැරුණා. අර බණ්ඩාරනායකේ අර වලව්ව දීපල ඔක්කොමයි තුනේ චන්ද්‍රිකාට කුජ 10 නිසා. ඒක නිසා මේ චන්ද්‍රිකා කුමාරතුංගගේම කේන්දරෙන් පුළුවන් මේක සත්‍යතාවය ඔප්පු කරන්න. ඒ තරම් බලවත් මේ යෝගයක් මම මෛත්‍රීපාල අනිවාර්යෙන් ජනාධිපති වෙනවා වහින්ද පරදීනවා කියලා තුන්වෙනි ජනාධිපති මැතිතුමනේ කිව්වේ මෛත්‍රීපාලට තිබ්බ ගජකේසී රාජ්‍යෝගේ විතරක් මුල් කරගෙන නෙමෙයි ගජකේසී රාජ්‍යෝගේනේ තුන්වෙනි පන්ති රාජ්‍යෝගයක් අධියෝගය චන්ද්‍රාධියෝගය ඒ වගේම පංචමහා රාජ්‍යෝග ළඟට තුන්වෙනියට තමයි ඔය ගජකේසී රාජ්‍යෝගේ රාජ්‍යෝගයක් ඇටියට අපි ගන්න ඊට පස්සේ හර්ෂ විමලා සරලා කියන ඒ යෝගේ තමයි හතරෙනියට අපි ගන්න ගියාට තිබෙන්නේ මොකද්ද 6 8 12 අධිපතියෝ තනි තනිය හෝ දෙන්න බැගින් හෝ තුන් දෙනාම එක රාශියකෝ මොන විදියට හිටියත් ඒ යෝගේ යෙදෙනවා ඒකට කියන්නේ අපි විපරිත රාජෝගය කියලා. JR එකෙන් දෙකයි තිබ්බේ. JR 74 මේ රටේ ජනාධිපති වෙන්නේ ඡන්දකින් නෙමෙයි. ආණ්ඩුක ව්‍යවස්ථාවක් හදලා 78 ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තමයි ජනාධිපති වෙන්නේ. පළවෙනි ජනාධිපති දෙවෙනි එකට වෙනම තරගයකින් තමයි ජයග්‍රහණය කරේ JR. ඉතින් මේ කුජ 10 බලවත්භාවය ගැන කියනකොට ඉඩකඩම් ගැන එහෙම මොනවා කිව්වත් කුජ 10 මොනවා ලබා දුන්නත් उत्पत्ति केनेकुगे राहु ग्रह दुर्वल तत्क मे सियाल राहु नति बंगस्थान करण के ईश्वर महंस पेन्नतीन कुजदेन राहु नति करनो राहु उत्पत्ति तुनहाय एकोलह दहायटना हुदाय महिंद के दहाय ने महिंद राजपक्ष කවුරුද දන්න ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ උදාහරණ පාවිච්චි කරන මං ඒකයි කුජ 10 රාහු 10 ආයි සුපිරි යෝගියා මං කියලා තියෙනවා රාහු 12 කුජ 10 කුජ 9 sorry රාහු 12 රාහු 9 රාහු 10 රාහු 4 සඳු 4 සඳු 12 සඳු 9 සඳු 10 මේ වෙවිලා කලින් ආත්මවල වෙනත් රටවල්වල කලින් භවයේ වෙන රටවල්වල උපත ලැබපු අයගේ පිහිටන ක්‍රම එවැනි අය මේ ලංකාවේ ඉන්නේ කැමති නෑ මං කේන්දර ලක්ෂගාන බලලා තියෙන අය කියන්නේ ලංකාවේ ඉන්න ආස නැහැ යනවා යා ඇයි මෙහි නෙමෙයි යාලගේ තිබ්බේ වෙන රටවල තිබ්බේ කලින් ආත්මේ ඉන්නේ යාලා යන්න යනවා වීසා ඉල්ලනකොට වීසා ලැබෙන මොන විදිහෙන් හරි යන්න ලැබෙන එවැනි අයට अब गोड़ा कोरिया लमेंगे मं के इंदर परीक्षा कर लती है ना अंतर्जाल हरा याला मी ऑनलाइन हरा मम कर लमेंगे केन्द्र बालने पुदुमाकार राहु ये मं के निस्तार बनता मैं विदेश नाटक अन्न वासना पीने पे दिन महिंद राजपक्ष विना नाटक बाधी नौनट मुड़ता नट वाले गीप के राहु दस वैन इक पोतपातना इक भूम බලවත් තත්වයක් ඇටියට තමයි මගේ පරිශන වලින් මං සනාථ කරගත්තේ රාහු දස වෙන්නේ සම්පත් වීම. ඉතින් ඒක තමයි කුජ මේව දිනව වගේම මේ රාහු නැති කරනවා කියන එකක් දැනගන්න ඕනේ. සමහර අය ඉන්න කුජකින් හොඳටම හම්බ කරලා රාහුගෙන් නැත්තරම නැති වෙනවා. රාහු කියන්නේ පෘථිවියේ හැවනල්ල වුණාට අවුරුදු 18ක් දීලා තියෙනවා රාහුට. ඒක නිසා මේ පිළිබඳව මේ ආධුනිකයන්ට මේක ඉගෙන ගන්න ආයත උනන්දුව දක්වන අයට මම කියන්නේ සාරාවලිය වගේ පොත් කියවන්න. ඉතින් ඒවෙන් තමන්ට මූලික දැනුම ලබා ගන්න පුළුවන්. ඔය සාරාවලිය යෝග 550 කියන පොත නිර්මාණය වෙලා තියෙන්නේ සාරාවලිය. සාරාවලිය තමයි යෝග පිළිබඳ විග්‍රහය තියෙන්නේ. රජ කෙනෙකුගේ නමක් දාලා ඒක ලියලා තිබ්බට මේ ඒ රජුරුන්ගේ හිරු පුරෝහිතයෝ තමයි මේවා කියන්නේ. मैंने मे पुरोहिते मेहम की पोत लियला थी बाकी मे विषय गणगान ता पोत पत गोड़ा थी ना मे सास्त्र हाक दी तू एक नहीं मे थी दंग
කතිකාවක් ඇති වෙලා තියෙනවා බුදුහාඳුරුව ලංකාවේ කියලා දඹදිව කියන්නේ ලංකාවේ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරද සොයාගෙන ඉවර ඉන්දියාවේක ශිලා සෙල්ලිපියක්වත් නැහැනේ මේ පිළිබඳව මේ වගේ අපේ වගේ බෞද්ධ රටබුල්ලෙන් කොහේ ඉන්දියාවේ කොහෙද තියෙන්නේ නැහැනේ ඔයක් අයන හුද්දෙක් නම් කරපුව ඒව ටික කොපි කරලා අපිට උගන්නපු ඒ විෂය නිර්දේශ අපි ඉගෙන ගන්නවා ඉතින් ගොන්නු වගේ මන්ද බුද්ධික විදියට ප්‍රකාශනිකුත් කරනවා සමහරු මේවා කිව්වම දැන් සත්‍ය හාමුදුරුවරුම වැළඳගෙන ඉවරයි දැන් අවුරුදු 3 4ක් වෙනවා මේ පිළිබඳ පුනර්ජීවයක් ඇති වෙලා ලංකාවේ ඉතින් මේ පුනරුදය ඇති වෙච්ච එක හොඳයි මම හිතන විදියට නැත්තම් මේ අපි ඉන්දියාව පෝසත් කරන්න අපේ මේ වාදකනම මෙහි තියෙන පඬුරු ටික ඔක්කොම ගිහිල්ලා ඉන්දියාවේ පුරවල දැම්මනේ ඉතින් ඉදිරියට මේ රටේ බුදුන් උපත සිද්ධාර්ථ කුමාරයාගේ උපත බුදු වීම පිරුණම් පෑම ප්‍රථම ධර්ම දේශනා මේ ස්ථාන හතර නම් කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රංචාරකෝ ලංකාවට ආවම මේ ස්ථාන ප්‍රදර්ශනය කරාම අපිට පුළුවන්කම ලැබෙනව ඩොලර් ගේන්න ඕන තරම් මේ මේ මේව සොයාගත්ත අය විශේෂයෙන් මේ ජයරත්න පතිරාරච්චි මහත්මයා ඔහු කරපු සේවය කිසිම ඇගීමකට ලක් වෙලා නැහැ ඔහු බොහොම අසරණ ජීවිතයක් අද ගත කරන්නේ මේක බලධාරීන්ගේ ඔළුවට යන්නේ නැහැ මොකද පින නැහනේ දැන් බලන්න ඔන්න මම හොඳ උදාහරණයක් කියන්නම් ගෝඨාභයගේ කාලේ ජනාධිපති වෙලා ඉඳෙද්දී පාර්ලිමේන්තුවේ සම්මත කරා 3/2 ඡන්දෙන් ගව ඝාතනය තහනම් කියලා මේකට අස්සන තිබ්බේ නැහැ ගෝඨාභය ඔන්න පින නැහැ කියන්නේ ඒකයි පින නැති නිසා තමයි මේ තත්ත්වය තුනේ වගේම මේ මම කියලා තියෙනවා මේ රටේ ජනතාවට වීඩියෝ වලින් මම කියලා තියෙනවා කීප වතාවක් මකර කුම්භ රාශියට සෙනසුරුගේ සක්සෙස් මූල ත්‍රිකෝණ රාශි නිසා ඒවැ යනකොට කම්කරු පන්තිය බලවත් වෙනවා කියලා දැන් මේ රටේ අරගල නිර්මාණය වුණේ ඒ අවස්ථාවේ මේ දෙවෙනි ගමනනේ වත්ත වෙලා ඉඳලා මේ සෙනසුරු ජනවාරි 17 ආපහු කුඹෙට ආවේ මේ මකර කුඹ රාශියට ආවම සෙනසුරු මේ රටේ රජකම අහිමි කරලා තියෙන මරණයටපත් කරලා තියෙන ඒක හත්වෙනි බුවනක බාහුගේ අතීතයෙන් පටන් ගත්තොත් හත්වෙනි බුවනක බාහුගේ මකර කුඹයද්දි තමයි සෙනසුරු පෘතුගීසින් අතින් වෙඩි කන්නේ ඊට පස්සේ අපේ සිංහලයේ අන්තිම රජු ලෙස සැලකෙන රාජසිංහ රජතුමා සී වික්‍රම රාජසිංහ සුද්ධංගේ සිර භාරයට පත් වෙන්නේ මකර කුඹේ සෙනසුරු ගමන් කරනකොට ඊට පස්සේ ඉතිහාසයෙන් එනකොට බණ්ඩාරනායක මරන්නේ මකර කුඹේ යනකොට සෙනසුරු ප්‍රේමදාස මරන්නේ මකර කුඹේ යනකොට මේ අන්තිමට මේ මකර කුඹේ යනකොට තමයි ගෝඨාභය රටින් පැනලා යන්නේ රජකම දාලා එනම් සෙනසුරු ගැන ඔය මොකුත් කරන්න බෑ කියන ඔය මේ ඔය විද්වතුන්ට මම කියන්නේ ජ්‍යොතිෂ්‍ය පිළිබඳ කිසි දෙයක් දන්නේ නැතු ඔය කට තියෙන පළියට සුද්ධගේ අධ්‍යාපන ඉගෙනගෙන මං උගතෙක් කියන පළියට කරන ප්‍රකාශ බලන්න මෙතන මේක අපිට ලේසියෙන් ඉවත් කරන්න පුළුවන්ද මකර කුඹේ මේ මන් දීපු උදාහරණ ටික ඒව ඉවත් කරන්න බෑ මේක තමයි සත්‍ය ඉතින් ජ්‍යොතිෂය බොරු කරාට මේ මිනිස්සු මේ මේක බොරු කරන්න පුළුවන් මිසක් නෙමෙයි මේක හරියට ඉගෙන ගත්තොත් හරියට කරොත් එහෙම තමයි දැන් මේ ජ්‍යොතිෂයේ බොරු වෙන හොඳම දේක් මම කියන්නම් දැන් මට මේ මේක කතාව මං කියන්න ඕන දැන් මට අවුරුදු 13ක් යාළු වෙලා හිටපු දෙන්නේ කේන්දර පොරොන්දම් පරීක්ෂාවක් කරා මේ පොරොන්දම් පරීක්ෂාවේ ඒ යාළු වෙච්ච කාන්තාවගේ කාලසර්ප යෝගයක් තියෙනවා මේ පිරිමි ළමයාගේ නෑ මම මේක අවුරුදු 3කට කලින් කරන්න එපා කිව්වා නැවත ඊයේ මේක මට කියනවා මේක ගන්නම විදියක් නැද්ද මං කිව්වා බෑ වා කැමති නම් වාගේ නෝනා කනවැන්දුම් වෙනවට මම මේක කරන්න වාගේ දරුවෝ කවුද සලකන්නේ ඊට පස්සේ ආ මම මේ මෑතකත් තව කේන්දරයක් බැලුවා කාලසර්පයෝගේ ස්වාමියා මැරිලා ලොකු දේපල තොගයක් නෝනට අයිති වෙලා තියෙනවා මේ වගේ කොච්චර දවසකට අපි බලනවද මේ වගේ කේන්දර
මේවා පොතපතේ දේ නෙමෙයි බලලා ලබාගත් අත්දැකීම වටින්. ඒක නිසා මේවා ආව ගියාට එහෙම මේ කියන ප්‍රකාශ නෙමෙයි, මේවා අත්දැකීමෙන් මේවා කියන්න ඉගෙන ගන්න. ඉතින් සමහරු කියලා තියෙනවා, එක්කෙනෙක් මම දැක්කා අවුරුදු 70 අම්මමයි මහත්තයා හොඳට ඉන්නවා කියලා. එහෙම 100කට එකක් වගේ ඉන්න පුළුවන්. 100ට එකක් කියන්නේ ඉතින් බොහොම සුළු ප්‍රමාණයක්. එතන කාන්තාවක තියෙනවා පුරුෂයාගේ ආයුෂ බලය වැඩි නම් තියෙන බුණා. අපි ආයුෂක තත්ත්වය බලනවා මෙතනදී විශේෂයෙන් ඒක. මේ කාල සර්පයෝගය ගැන එකයි වීඩියෝ එකක් පළ කරේ, ගොඩක් අය ඉල්ලීමක් කරා මෙහෙම කරන්න කියලා. මේ ශාස්ත්‍රයේ ඉතින් එහෙම කියලා බැන්නනම් ජ්‍යොතිර්වේදියා පිටින් යන්නේ. මම කිව්වා මට මගේ ගිරුමට බැර කරගන්න බෑ, ඔක ඔය බැඳලා කන බැඳුම් වුණොත් කියලා වා කරන්න එපා. මම නම් වාට නැගත්තා දන්නේ නැහැ කියලා මම කිව්වා. රෙජිස්ට්‍රේෂන් එකට මම නැගදක් හදලා ඉල්ලලා තමයි මට කිව්වේ. එතකොට මේ වගේ තමයි යම් කිසි කෙනෙකුට අපි කියන අවුරුදු 20 විතර බලලා වාට අවුරුදු 30 සෙනසුරු ලබන උපත්ති සෙනසුරු බලවත් නම් යෝගකාරක නම් ඒ දසාවට සුබපලහම් වෙනවා කියලා. ඒ කියපු දවසේ ඉඳලා සෙනසුරු ග්‍රහය නිකමට හිතන්න හත්යෙන්ෙ ගමන් කරා නම් 7 8 9 10 එක රාශියක දෙකමාරක් ඉන්නවා. අවුරුදු 10ක් යනකන් සුබඵල හම්බ වෙන්නේ නැහැ සෙනසුරු දසාව ලබලා. ඇයි? සෙනසුරු ගෝචර ඵල දෙන්නේ 3 6 11 යනකොට. එහෙනම් 10ක් ගිහිල්ලා තමයි මේ සුබඵල දෙන්න ගන්නෙ. අන්න ඒක නිසා සමහරු බොරු කරන්න හදනවා. එතන බොරු වෙන අවස්ථාවල් තියෙනවා. මෙන්න මේ ඔක්කොම හරියට කියන්න කේන්දරයකට දවසම එක කේන්දරයක් කියන්න පුළුවන්. එහෙම කියන්න බෑනේ මේක. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. සමහරු කැමති පෑගානක් හරි අහන්න, පෑගානක් කියන්න දෙයක් නැහැ. මේක සරලව ගත්තම ඉතින් අවශ්‍ය දේ කියනවා. අපල තියෙනවා නම් එහෙමයි. යෝගාකාර ග්‍රහයකයන්ගේ දසා ලබනවා නම් තමන්ගේ උප්පත්ති කරලා දිනු ඇති වෙනවා. ජෝතිෂය ඔච්චර සත්‍යද කියලා ඔප්පු වෙනවා. ඔය සෙනසුරු 7 ගුරු 7 සෙනසුරු 12 1 2 කුජ ශනි මංගල යෝග තියන අයට විවාහයේ තියපහුව වෙනවමයි, කලින් බැන්දොත් ආයි කැඩෙනවමයි. එහෙම කොච්චර තියෙනවද මගේ ජීවිතයේ අත්දැකීම් කියන්න පුළුවන්. එහෙම අනන්ත අප්‍රමාණයි. ඒ නිසා මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම ඉගෙනගත්ත දේ විතරක් නෙමෙයි, මම මේ ශාස්ත්‍රය තනියම ඉගෙනගත්ත කෙනෙක් කියලා මම කියලා දෙන බන්ධනාගාරය තුල. අජුගාන්දි සිද්ධියට මට අවුරුදු 6ක් දඬුවම් කරයන් පස්සේ සිරගෙදර මම කරේ සින්දුලියෙන් එකයි පත්තර කියවලා ওই විෂය පෙගුණ කරන එකයි. ඒක නිසා එකපොත 100 වාරයක් පවා කියවලා තියෙනවා. අවුරුදු 2 මාස 3 දින 10ක් මම ওই හිරගෙදර හිටියනේ. ඉතින් මේව කියන්නේ ආදරයට. මේ නරකට නෙමෙයි. ඒක නරකට හිතන්න එපා. කෙනෙක් යාළුව වෙන්න කලින් කේන්දරේ පරික්ෂා කරගත්තොත් මේව ගැටලු වෙන්නේ නැහැ. කුජසනි මංගලයෝගේ තීරෝද බලන්න ඕන. එතකොට මම කිව්වා සෙනසුරු 7 සෙනසුරු 12 1 2 කොටිම සිකුරු 7 සෙනසුරු ලග්නේ ඉන්නවනම් සෙනසුරුගේ දෘෂ්ටි වල සිකුරු ලක් වෙනවනම් බඳින්න හම්බ වෙන්නේ නැහැ. ඔබ කලාතුරකින් බඳින්න වෙන්නේ. මේ වගේ මොනතරම් දේවල් අපි මේ අත්දැකීම් කියන අවුරුදු 35 මම පොල් ගෑවේ නැහැ මේ ශාස්ත්‍රය පිළිබඳව. දවසින් දවස මගේ ජම්මපත්‍රයත් එක්ක මම පොඩි පොඩි පර්යේෂණ වල නියල වුණා. ඒ වගේම පිට රටවල රාජ්‍ය නායකයන්ගේ අන්තර්ජාලය හරහා ඒ උපන් වෙලාවල් අරගෙන පිට රට කේන්දර හැදීමේ හැකියාව අපිට තියෙන අසංසක දේශාංශක අනුව එහෙම බල තමයි ජෝ බයිඩන් මේ සැරේ දිනන එක, කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන එක, මෝදි දිනන එක, මේ සැරේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරදිනේ ජාත්‍යන්තර අනාවැකි හතරත් එක්ක අනිත් අනාවැකි 43ම මං කිව්වේ මගේ අත්දැකීමෙන්. මේවා මම රාජ්‍ය නායකයෝගේ කේන්දර ගහලා බලන ඔය රාහු 10 කතන්දරේ මං සොයාගන්නේ. මම කවුරුන් මේ රටේ කුම්භලක් නෙකුණ මං කියන්නේ නැහැ. කුම්භ ඉන්දියන් කලාපයේ අයිති වෙන්නේ මකර ලග්නේ නම් අපි මකර විය යුතුයි කියන වතේ මන් දරන්නේ. ඒක තමයි ගොඩක් අයගේ අනාවැකි වරදින. දැන් පහුගිය මේ පළාත් පාලන මැතිවරණේ තියන්නේ නැහැ කියලා මේ රටේ එක ජ්‍යොතිර්වේදියෙක්වත් කිව්වද? පුළුවන් නම් මට කියන්න. ඔය YouTube කාරයෝ ඔක්කොම යන්නේ නිකන් සල්ලි වලටනේ. YouTube කාරයෝ සල්ලි දෙනවා නම් ආයෙත් ඕනම ජරා වීඩියෝ එකක් කරලා දාන ඕන නූගතෙකුගේ. දැන් බලන්න අර මේ අපිට අතීතේ පටන් මේ දියසෙන් කෙනෙක්ගේ කතන්දරයක් අල්ලගෙන එක්තරා මොහොමාගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මේ රටේ
ආයුර්වේද ශක්තිත්වගේ නම දාගෙන ආයුර්වේද ශක්තිත්ව කියන්නේ වික්‍රමාරච්චි මහතුන් මේ වික්‍රමාරච්චි මහත්මයාගේ නමක් දාගෙන වික්‍රමාචිවේද මහත්මයා කියලා මොනතරම් මිනිස්සු මුලාවට ලක් කරනවද මේ දියසෙන් කෙනෙක් විකුණන් කෑවද අන්තිමට දියසෙන්ගේ පැටිගිරිය අර ගැස්සයිටිස්ද මහත්මයා අල්ලලා දුන්නා ඉතින් ඒම මිනිහාගේ වීඩියෝ කරන්න නැවත මේ රටේ ප්‍රසිද්ධ YouTube නාලිකා ඉදිරිපත් වෙලා තියෙන සල්ලි වලට ඔය මිනිස්සු මගෙන් ඉල්ලනවා මන් දෙන්නේ ඇයි මූ රොඩී අය පස්සේ ගිහිල්ලා මොනතරම් බොරු වීඩියෝද මේ දාලා තියෙන්නේ මං කියපුවා නෑ වැඩි මේක එක්කත් කියලා නෑ මම පටන් ගත්තේ කොතනින්ද කියලා තමුන්වාතර දන්නවනේ වහින්ද රාජබක්ක තුන්වෙනි ජනාධිපති වෙතේ පරදිනවා කියලා ආ එතින්ල කීයක් කිව්වද මේ ඔක්කම අන්තර්ජාලේ තියෙනවා YouTube එකේ තියෙනවා Facebook එකේ තියෙනවා මේ වීඩියෝ ඒ අනාවැකි ටික ඔක්කොම එකතු කරලා හදපු වීඩියෝ ක්ලිප් තියෙනවා ඉතින් මේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් TV channel වල මම හිටියේ නැති වුණාට මගේ කාර්යභාරය YouTube නාලිකා ෆෑන් පේජ් එක ඔස්සේ සිද්ධ වෙනවා. ඉතින් තමුන්නාන්සේලා ලෝකෙ මොන රටේ හිටියා තමන්ගේ උපන් දිනේ වෙලාවයි පැවසීමේ ලක්නේ දන්නේ නැති වුණත් මේ උපන් වෙලාව දන්නේ නැතුණු අවුරුද්ද මාසයේ දිනය මට ලක්න කිව්වනම් මම දන්නවා කේන්දරේ හදලා තමන්ට අවශ්‍ය දේ සපුරාලන්න. ඒක කියන්න ඕන. මේ ලෝකේ හැම රටකින්ම මට ඉල්ලුමක් තියෙන්නේ මං කියපු දේවල් සනාථ වෙච්ච නිසානේ. එකක් ඇරෙන්න මම මොන තරම් සාර්ථක අනාවැකි කිව්වද ඉතින් මේ ඡන්දේ අදරත් නැ මොන ජ්‍යොතිර්වේදියද කිව්වේ ටීවී චැනල් පැල් බැඳගෙන ඉන්නවා හැබැයි සමහර නාලිකාවලින් සල්ලි ගෙවලා ප්‍රෝග්‍රෑම් කරන්න මට කතා කරලා තියෙනවා එහෙම යන්නේ නැ මම CSN නාලිකාවේ මාස 6ක් මං ජ්‍යොතිෂ ප්‍රෝග්‍රෑම් කරේ සල්ලි ගෙවලා නෙමෙයි එතනේ තමයි මං ඔය අනාවැකි රාශියම ප්‍රකාශයටපත් කරේ ගෝඨාභය ජනාධිපති වෙන එකේ ඉඳලා එන තමුන්නාන්සේලට තවත් මෙවැනිම වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුෙන් අදර සමුගන්නවා තෙරුවන් සරණයි උපසමට ජය වේවා